මාසේ පුහා දවසේ අරුණ වැඩසටහන තුළින් ලූක් සුභහරංචි ඇසුරෙන් යසුසාහන්සක ජීවිත කතාව අපේ මෙිහි කරනවා අද දෙසැම්බර් හය ලූ කටේ දා හතරේඳං පහළවදක්වා දේවචනය නිදංකරමින් අපි පලධාරමුද ගොවක් වපුරන්නේ කෙටියා ඔබදන්නවා වපුරන්නේ කියන්නේ අපිට ආහාර ලබා දෙන්නේ මෙයාට තිබුණා ලොකූ ගොවිබිමක් ති මෙයා මේ ගොවිබිම හොඳට සකස් කල්ලා මේක පිළියල කල්ලා මෙයායාගේ ගිදරටැවිල්ලා පහුවෙන්ද උදෙම්ම එයාගේ ගෝයිපලටයන්න සූදාන වුණා. එයා හොඳම බීජ අරගන බීජ මල්ලාක් කරගන දැන් උදේ පාන්දරින් එයාගේ ගොයිපලට යන්න ගියා. ති මෙයාගේ මේ ගොයිපලට යන අතරතුර සමහර බීජ මගාසලවැටුණා සමහර බීජ ගල්බි මේ වැුණ සමහර බීජ කටු ගොඩේ වැටුණ අවසාන වශයෙන් එයාගේ සරුබීමේ එයා එයාගේ බීජ වැැපපුරුවා. දැන් අපි බලමු මේ බීජවලට මොනාද වුණේ කියලා. සිලම අපි බලමු මගතොටේ වැටුුණු බීජවලට මොකද වුණේ කියලා. මගතොටේ වැටුුණු බීජ ආකාස කුරුල්ලු ඇවිල්ල ඒවා අරගන ගියයා. සමහර බීජ මිනිසුන්ග පයට පෑගිල පොඩි වන. ඊඟට අපි බලමු ගල් ගොඩේ වැටු බීජවයට මකදන කියලා. දැම්මී ගල් ගොඩේ වැටුණු බීජ ඒටික ටක පැළවෙන්න පටන් ගත්තා. හැබැයි දියසීරාවනෑ තද අව්ුව නිසා මේවත් මැරී ලගිය. ඊළඟට කටුගොඩේ වැටුණු බීජ. මේවත් දැම් පැළවේගෙන පැළවේගෙන එ නොකොට ටිකකාලයක් ඇද්දී අර කටුගොඩ කෝ ඒ පැළවහාග පැළමැරී ලගියා. අවසාන වශයෙන් සරබි මේ වැපරපු බීජ. ඒවයෙන් ඉතාම ලස්සන්ට පැළ පැළවෙලා ඒවය පලදාාව ඇවිල්ලා ඒවයි එකකින් හැටක් එකකින් සීයක් පලදාවල බාගත්තයි කියලා වචචනය කියනවා. සවන් නැත්තෝ සවන් දෙෙත්වා හඬනගා වදාලසේක. ගූලයෝ. ඒ කද්ද ස්වාමිණ ය කිව්වේ. දීවරාජය බිරහස් පිළිබඳ වබෝධය ඔබට දී ඇත. එහත් දැක දැකත් නොදක්නා පිනිිසද අසා සහත්න වහටගන්නා පිණිසද සෙසු අයට ඒවා උපමාමගින් කියා දෙනු ලැබේ. උපමාවක්. දේවරාජ්‍ය රහස් මේ ලෝකෙ අපිට පේන තියන දේවල්වලින් ස්වාමින් වහන්සේ කතන්දරවලින් අපට කියල දුන්න. දීවච්චනය මේ වගේ ගොඩාක් කතන්දර තියෙනවා. ති මේ වපුරන්නක උපමාවෙන් මොකද්ද කියන්න කියලා අපි බලමු. बීජ. දේව වචනය. මගාසල වැටුණු බීජ වච්චනය අහලා නොවධානාය එහෙම නැත්තං නොුවෙක් කාකර පරිීක්ෂාවන් නෙද්දී. ඒවයික මුහොතකින් අමතක කල්ලාදානවා. ගල්බි මේ වැටුුණු බීජ වච්චනය හානවා. තමුත් වච්චනය හලා ඒක ක්‍රියාවට නංවන්න නැති අයි. ඊළඟට කටුබි මේ වැටුණු බීජ. වච්චනය අසා ජීවිතයේ කම්කටුරු ප්‍රශ්න වේදනාවන්න එෙද්දී වචනය මතක නැතිවෙලා ආය විනාශයට යන අය. ඊළඟට සරුබි මේ වැඩන බීජ. අවංක සිතින් වචනය යහාලා ඒක සිතේනි නිදංකරගන සිතේ තැම්පත් කරගෙන ඒ තුළින් ජීවිතය ගොඩනගාගන්න අය සරුබි මේ වැටුණු බීජයි. ප්‍රේමවන්තේනේ අපි ඊළඟට බලන්න යනවා. මේ වපුරන්නගේ උපමාවප් තුළින් අද ඔබට මට මොකද්ද කියන්නේ. අපි පුංචි කාල දං වපුරන්නග උපමවා හලතිනවා. ඩ ස්කල්ල එකේ දදි පල්ලේදදි අපි මේ උපමාව හල්ලතිනවා. නමුත් අද අපි බලමු ස්වාමීින් වහන්සේ අද අපිට මොකදද වපුරන්නාගේ උපමාවෙන් කියන්නේ යන්නේ. බීජ දෙවියන් මහන්සගේ වචචනය. වපුරන්නා දේව වච්චනය ගෙනයන පියතුමල්ලා ඒම නැත්තැන් දේවගැතිවරු ඒම නැත්තන් දේවගැතියන් එම නැත්තැං අපි දන්නවා ක්‍රියාකාරරි ලෙස වැඩ කන්න ගිහි නායකත්තය දරන්න ගිහි දේශකයන් ගිහියන් දේව වචනය අරගන සැමතැනම යනවා. වපුරන්නාගේ කාර්ය වනේ බීජවැැපිරීම. වපුරන්නා එයාට කරන්න පුළුවන් උපරිමලෙස ඒ බීජ වැැපිරීම කරා ව බීජවැැපිරීම ක්‍රියාදාමයක්. මේ වපුරන්න මේ බීජ අරගනය අනකොට මගාසල වැටුණා ගල්බි මේ වැටුණා කටුබි මේ වැටුණා. මේ වැටුණා බීජවලින් හැම්ම බීජයක්ම මගාසල වැටුුණු බීජ ර್ අ ගනග ගಣ හි ಲ குරಲ್ ඒ කෑවා හිෙමනැತ್ ම් ග ටെ න ිනිසුන්ගේ ට ෑಗಿලා පොಡವೇලාගಿිය. ඒ ව ඒವගේ ತ යි ಪ್ේ න්ත සහෝදರයා හෝදರරි සමහරವස්್ಥාවල, දීವ වචචන නවා ක්ක මොහෝතගින්. ේචන මක කරනවා දවා ස්ථන ග ේ චන නවා ඒ හ ග මනැ ක කිය නවා හ ක ස්वाವ හ සගේ වච න ැව ක ෙන් ෞ ක වට හිත ම විනාශවෙන්ාව ජීවිත හරියට මගතොට වැටනාව බීජ වගේ. ඒ නගට ගල් ගොඩ වැටාව ීජ. ගදනෙ දේ චන යි. . ඒවට ක්‍රියාවට නංවන්නේ අනවා නමුත් ක්‍රියාවට නංවන්න බෑ මොකද ගල්ගොඩේ හිරවිලා අර බීජය කල්ගොඩ හිරවිලා ඒක වතුර නැතුව මැලවිල ගියා වගේ මුගාක් වෙලාවට හිරවෙනවා ඇයි හිරවෙන්නේ සම්ප්‍රදාය නීතිය වියවස්ථාව මීමතුළ අද බොහෝ කිතුනුව හිරවෙලා ඒ විතරක්නෙමි ඕකික ජීවිතයේ ආශාවන්වලට වහල් වෙලා ඉන්ටනෙට් එක බේස් බුක් එක මේ වගේ ගොඩාවත් දේවල්වලට බහල් වෙලා අද වචචනය මේ අනින් අහලා ඒකනින් පිටකරල්ලා හරියට ගල්බිීමේ වැටුණු බීජ වගේ කිසිම සාර්ථකත්වයක් නැති ජීවිත බවට පත්තේලා. ඊළඟට කටුබි මේ වටිනු බීජගැෙන අපි කල්පනා කරලා බලමු. කටුබි මේ වැටුුණු බීජ ඒක ටිකක් පැළවේගෙනදිී. උඩින් කටවාවා. ඒ වගේ තමයි. සමරය වචචනහන්න හරි මසයි. වචන හන්න දුව නො හ අර න ටත් න මෙතන ති නවා පල්ලිය ට නවා තමතැං ලටය නවා වචන හන්න බොහ ම සයි. නමුත් වචනයහ වට ප්‍රීඩායනකොට දුක් න කොට කරදරන කොට ්‍රශ්නයනකොට. අගහිඟකම් මේන කොට වච්චනය අමතක වෙනවා අමතක වෙලා ජීවිතය ආයි අකාට යන්න දීලා ජීවිතය විනාශයට යන කට්ටු පන්දුුරේ වැටනාව ජීවිත. ඊළඟට අපි බලමු සරුබි වැටුණු බීජ. මගතොටේ ඉළඟට කටුබි මේේ වැටුණු බීජ. මේ හැමබීජයකටම ඕන්නං කොහොමරි පැලවෙන්න තිබුුණා. අර ගල්බි මේ වැටුණු බීජවලට තිබුණනවා ඒ ගල් ලස්සංගේහිල වතුර උරාගන තෙතමනේ උරාගන්න පැළේ පැළවෙන්න තිබුණන. කටුගොඩ වැටනු බීජවලට තිබුණා අර කටුපන්දුුර උඩටයනකොට කුහෝමාරි. ඒ කටුපඳුරෙන් උඩටඇවිල එලියටඇවිල්ලා ඒකෙන් ලස්සන පැලයක් ප එන්න. නමුත් ඒක සිදුවනනෑ. ඒයි ඒකට විශේෂවේසක් දරන්න ඕන ඒ වගේ තමයි ජීවිත නොයි කාකාර ප්‍රශ්නයනොකොට විශේෂවහසක් කරගන විශේෂ ප්‍රයත්ඥයක් කරගන දේ වචනය කියවල අපේ ජීවිතය ස්වාමින් වහන්සෙත් ගමන් කරන්න ඕන ඒ නිසා ප්‍රේමවන්තේන ඔබේ ජීවිතය ප්‍රශ්න එද්දී දුක්කරදර එද්දී ප්‍රීඩා එද්ද නොෙක්කාකාර දරාගන්න බැරි දේවල් ලෙද්දදි ඔබ ඔබේ ජීවිතේ යකාට දීලා දේවචනය පොඩි කල්ලා පොඩිපට්ටන් කරලා පැත්තකට දාලා ජීවිතය වියසනැටයන්ටීට දෙනවද. ඉහමනෙත්තං කටු අතර ගල් අතර මඟදොටේ පලදරණ ජීවිතයක් බවට පත්වෙනවාද. ඊළඟට අවසාන වශීෙන් ප්‍රේමවන්තනී වපුරන්නා සරුබිමේ වැැපුරුවා. සාමාන්‍යයෙන්, ීජ පැළවෙන්න බෑ නිකම් මතුපිට තියෙන්න්නා පසකට බීජදැම්මයි කියේලා Bීජය පැළවෙන්නෝ පැළවෙන්නන ඒ තියෙන්න්නාවූ ස්ථානය හොඳට සකස් කරන්නඕන ගොවිබිම සකස් කරන්නඕන යටතියෙන්න්නා පස්ස උඩටගන්නඕන උඩතියෙන් පස්සේ යටටදන්නඕන ගල්වොරොලි වත් කරන්නඕන ඒ වගේ වතුරදාන්නඕන පූරදාලා බීජහිටවුවොත් තමයි ඒකෙන් ඉතාම පලදරන්නාව පැලයක්න්නේ ඒනම් ප්‍රේමවන්තේන ඔබයි මගේ හදවත මේ සරබිමයි. ඔබයි මගේ හදවත සරබිමයි. ඒ සරබිම මේ ඔබමම වච්චනය නැමති Bීජයේ පැලකරයුතුයි. ඒ සරබිමේ වච්නය නැමැති ීජයේ පැලකරන්නනං ප්‍රශ්න කැලබීම් ප්‍රඩා බේදන කඳුළු සුසුම් මැද්ද ගිහිල්ලා ඒවෙන් පෙරහිලැවිල්ලා ඔබේ මගේ ජීවිතය ස්වාමීින් වහන්සගේ වචචනය කියවල වචචනයතුළ හලදරන්නාව ජීවිතයක් බවට පත් කරන්න ඕන. ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්වෙන් න්නේකයි.ඒනිසා ඔබේ මගේ හදවත ස්වාමින් වහන්සේට හිස්කරන්නාව හදවතක් බවට පත් කරන්න. වචනය තුළ ජීවිතය අවතිකරවන්න. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ ක්‍රියා කරන්න ඉඩ දෙන්න මන්ද ඔබේ ජීවිතය සැලසම් කලු. ඔබේ ජීවිතය අයිතිකරු බලාගනෙන්වා ඔබතුළින් පලදරන්න. ඒනිසා ගැඹුරු සම්බන්ධතාවයක් උන්වවාන්සෙත්ත එක්ක ඇති කරගන්න ඕන. ඒ සම්බන්ධතාවයට එන්නනං අපි ගොඩාක් උ විහේසිලා මහන්සේලා වචනය කියවල අපි ජීවිතය ඇතුළට ස්වාමින්වහන්සගේ වච්චනය ගන්න ඕන. අරගන උන්වාසත්තෙක්ක බද්ධව සම්බන්ධ වුණොත් අන්න හැමවිටම පලදරන්නාව ජීවිතයක් බවට පත්තේෙනවා. ඒනිසා, වන්තය ධනය බලය නැනයම කිසිදේක වටිනාකමක් නෑ. එකම වටිනාකම දෙවියන් වහන්සේගේ වචනයයි. ඒ වචනය තුළ ඔබයි මගේ ජීවිතය වෙනස් කරන්න පුලාං. ඔබේ මගේ ජීවිත ශක්තිය ලැබෙනවා. ඔබේයි මගේ ජීවිතය ආලෝකමත් කරනවා. ඒනිසා ඔබෙයි මගේ දයාබරතහත්තා දුබලකමේදී ඔබ මහදිහා බලාගන වච්චනය තුළ පලදරන්න උන්වන්සගේ ශක්තිය බලය ඔබට දෙනවා. වච්චනය නිධංකරගන්මින් අපි පලදරමුද ආමින්.